සුජානි මේනකාගේ උගම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ සත්‍යන් සතේ වෙළඳැන්වීමේ හිටිය හුරු බෝඩි පුංචි කෙල්ල. ඒ පුංචි කෙල්ල ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක සිත් තුළ අපූර්ව මතක සටහන් රසක් මතවා තිබෙනවා. මෙවර අය අපිත් සමග එකතුනේ කලන්තරතුරු ගැන කතා කරන්න නෙමෙයි. සුජානි සහ ඇගේ එකම නැගණිය දායක්ෂ උදාරිකා එක්ක ඔවුන්ගේ සහෝදර බැඳීමේ සොඳුරු සැඹරුම් සිහි කරන්නයි. නංගි මට වැඩි අවුරුදු 6ක් බාලයි. නංගි චූටි කාලෙත් මම රඟපානවා. මම ෂූටින් යන්නේ තාත්තත් එක්ක. ඒ කාලේ මමත් පොඩි දරුවෙක් නිසා ෂූටින් ඉවර වෙලා එන්නේ අම්ම ළඟට යන්න බලාගෙන. ඒත් නංගි පොඩි නිසා එයා හැම වෙලාවෙම අම්මෙක් ඉන්නේ අම්මගේ අයිතිකාරය වගේ. ඉතින් ඉවලෙට මට දුකයි තරහයි. චූටිම කාලේ මම නංගිත් එක්ක රණ්ඩුනේ අම්ම බෙදා ගන්නයි. හැබැයි අපි දෙන ටික ටික ලොකු වෙනකොට දෙන්නට දෙන නැති උම් බැරි වුණා. නංගි පොඩි කාලේ ඉඳලම මට ගොඩක් ආදරෙයි. එයාගේ මුළු ලෝකෙම වෙලා හිටියේ මම. සුජානිගේ වදන් පුරා දොර ගලා යන්නේ ඇගේ සිතේත් සහෝදරය වෙනු නැති සෙනහසයි. උදාරිකා අක්කාගේ කතාවට අඩුවෙඩිය එක්කලේ මේ විදියටයි. පුංචි කාලේ අක්කමට ටිකක් සැරයි. ඒ කාලේ අපි දෙන වැඩිපුරම රණ්ඩු වෙන්නේ ටීවී එකේ channel මාරු කරන්න රිමෝට් එක ගන්නයි. දැන්ොත් අපි අතර හිටපගම පොඩි පොඩි රණ්ඩු තියෙනවා. ඒත් ඒවා ඒ වෙලාවට විතරයි. අපි දෙන්නට අපි දෙන්න නැතුව බෑ. විවාහ වෙලා වෙනම ජීවත් වෙනකොට සහෝදර බැඳීමේ වටිනාකම වැඩිපුර හිතට දැනෙනවා. ඒක මටත් එහෙමයි. ඒ නිසා ඉස්සරහටත් වැඩිය දැන් අපේ බැඳීම වැඩි. සමහර වෙලාවට අම්මට කියන්නේ නැති දේවල් මම අක්කට කියනවා. මගේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන්නේ අක්කා. ඒ උත්තරෙන් මගේ හිත රිදුනත් මම තරහ වුණා. ඒ අවංක විරුද්ධව ඒ දේ කියනවා. මට අක්කව ගොඩක් විශ්වාසයි. සහෝගක් වෙලාවට මම අක්ක කියන දේ අහනවා. උදාරිකා හැම කියද්දි සුජානිගෙන් අපවිමසුවේ නැගණියගේ ඇයි වඩාත් සිත්ගත් ගතිගුණ ගැනයි. නංගි තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම එයාට වෙලාවට කන්න ඕනේ. වෙලාවට නිදා ගන්නත් ඕනේ. සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. පුංචි කාලේ නංගිට හොඳට රඟපාන්න පුළුවන්. එයාට අවුරුදු 9 10 වගේ කාලෙදී විදේශීය චිත්‍රපට කිහිපයක ටෙලිනාට්‍ය දෙක තුනකට රඟපෑවා. හැබැයි ඒ පුංචි වයසේදීම නංගි තාත්තට කිව්වා මට නම් රඟපාන්න බෑ. ඒවට ගියම මට මහන්සි වෙලාවට කන්න හම්බෙන්නේ නැහැ කියලා. මේ වෙද්දී දෙදෙනාම අවිවේකී ජීවිත ගත කළත් අවිවේකී බව සහෝදර බැඳීමට බාධාවක් නොවන බව උදාරිකා පැවසුවා. විවේක වේලාවට අපි අක්කලගේ ගෙදර යනවා. එයාලා අපේ ගෙදර එනවා. අපි එකට චිත්‍රපට බලන්න යනවා. විනෝද ගමන් යනවා. විමල් අයියා වගේ මගේ මහත්තයත් අපි දෙන්නගේ බැඳීම් පවත්වාගෙන යන හොඳ සහයෝගයක් දෙනවා. හොල්මන් ෆිල්ම් බලන්න අපි දෙන්නම ගොඩක් ආසයි. හැබැයි ෆිල්ම් එක අතරමඟදී අක්ක නැගිටලා යනවා. විමල් අයියා නැති වෙලාවට ගෙදර තනියෙන් ඉඳී එයා මතක් වුණා බය කියලා. ඒත් ඊළඟ දවසේ හොල්මන් ෆිල්ම් බලනවා. ඒ බැලුවත් භාගයයි බලන්නේ. උදාරිකා සේනාසමින් කියද්දි සුජානි තව රසබර සිතුවිමක් සිහි කළා. අපි දෙන්න වැඩිපුරම කැමති ෂොපින් කරන්නයි. ඇඳුම් තමයි වැඩිපුර ගන්නෙ. කාලෙකට කලින් නංගි දවසක් මට හොරෙන් ෂොපින් කළා. තාත්තයාට ලස්සන ඇඳුම් ගොඩක් අරන් දීලා තිබුණා. මම කිව්වා නංගිට ඇඳලා පෙන්නන්න කියලා. එයා ඒව අඳිනකොට මම ආස ඇඳුම් එයාට කැතම කැතයි කියලා ඒ ඇඳුම් ටික මම ගන්නවා. ඒ පුරුද්ද නම් අදටත් එහෙමයි. නංගි අලුතෙන් ඇඳුම් ගත්තම මට ඇඳලා ෆොටෝස් එවනවා. ඒ ඇඳුම්ට ආස හිතුනත් මම කියනවා ඒක නම් මට කැතයි. ඕක තියන්න කියලා. එතකොට නංගි ඒ ඇඳුම් මට දෙනවා. ඒ වුණාට නංගි මට බනිනවා ඔයා බොරු කියලා මාව රවට්ටලා ඇඳුම් ටික ගන්නවා. ආය නම් මම රවටින්නේ නැහැ කියලා. ඒත් ආයේ වෙන්නත් ඒකමයි. සුජානි දඟකාර ලෙස හිනෙමින් කියද්දි උදාරිකාගේ මෝද සිනහවෙන් හැඩුණා. දැන් නම් අලුත් ඇඳුමක් ගත්තම මුලින්මම ඇඳලා පස්සේ තමයි අක්කට පෙන්නන්නේ. එසේ කීවද ඇගේ දෙනෙත් සොහිරියගෙන සෙනෙහසින් දැල්වි තිබුණා.